දීනින් සර්. අනේ සමාවෙන්න මෙවිල කතා කරාට. අනේ නෑ නෑ නෑ. රවි සිරිගත්ත මහත්තයා විශ්වාස කරන්න. අම්මට අන්න එලකිරි. එයා එයාටත් මුන් කැපිල්ල දානවා ඇති. ඔව් සම්පූර්ණ දැන් පොලිස්පති එහෙම එයාට සම්පූර්ණ විරුද්ධයි. දැන් ඉන්න ඒක ඕකට අදාළ නැහැ සර්. CID එකේ ඉන්න IP කෙනෙක් නංගි කුඩු බිස්නස් කරලා අල්ලලා ඉන්නවා මේ නීතියකට පොලිසියෙන් චූඩු ජාවාරමට. අයියෝ පොලිස්පති අයින් කරන්නේ නැහැ. මේ පොලිස්පතිගේ මේ තියන්නේ පූජිතක තියෙන ප්‍රශ්නේද සල්ලි ප්‍රශ්නේද නැත්නම් බලය පිළිබඳ. නෑ නෑ බලය පිළිබඳ දැන් ඔතන දැන් මම ඩිරෙක්ට් කරන එකට සම්පූර්ණයෙන් පොලිස්පති විරුද්ධයිනේ. ඔව් ඔව්. ඒක කොමිසමනේ දැම්මේ සර්. එතකොට පොලිස්පතිත් එක්ක මෛත්‍රී ලෝකා ඉන්නවද? අගමැතිතුමා ඉන්නවද? ඕ ඒ ඔක්කොමලා ඉන්නවා සර්. කතා කරලා වැඩ. ඔව් දැන් ලොකු උත්සාහයක් තියෙනවා අපේ සීනියර් DIG වයින් කරන්න. කවුද ඒක? රවි සෙනෙවිදන් මහත්තයා. කවුද ඒ කරන්නේ යන්නේ? ඒක පොලිස්පති වැඩිහත් වෙලා ජනාධිපතිතුමාට කියලා ලොකු කතන්දරයක් යනවා. ඒක කෙරුවොත් ඔක්කොම නඩු ටිකට දෙයි හාමුදුරුවන්ගේ පිටට. ඉතින් මේ පොලිස්පති කරන වැඩේ ගැන ජනාධිපතිතුමා දන්නේ නැද්ද? දන්නවා ඉතින් වාසියට තියාගෙන ඉන්නවා. ජනාධිපතිතුමාගේ පුතා කිව්වනේ මේවන් සිල්ලපත් කරන්න කියලා. මොකද ජනාධිපතිතුමාගේ පුතයි වය රවි වෛද්‍යලංකාර මහත්තයා පුතයි ගහගත්තනේ මඩකලපුවේදී. එතකොට නැගෙනහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තමයි පූජිත් ජයසුන්දර. මඩකලපුව DIG තමයි රවි වෛද්‍යලංකාර. මෙවන්සිල්ල තමයි ASP මඩකලපුව. ඔව් එයා ගිහින් ඉවර වෙලා බී රිපෝට් දාලා මේ දහම්ව බේරුවා. ඊට පස්සේ මෙවන්සිල්ල. ඊට පස්සේ මෙයා 2015 මැතිවරණේ දින්නට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන පුතාගේ සම්බන්ධතාවයේ උඩ දැම්ම අපීල් එකක් මම 2003 ගියා ASP බෝඩ් එකට මට දුන්නේ නැහැ. මේ FR එක තිබුණ ඉඳලා තමයි මට දුන්නේ නැත්තේ. මම දැන් FR එක නිදහස් මට දෙන්න 2003 ඉඳලා කියලා. හැබැයි ඊට පස්සේ බුද්ධික සිරිවර්ධන කියලා දැන් SSP රත්නපුර ඉන්න මහත්තයා තමයි ඩිරෙක්ටර් පර්සනල්. එයා බලලා මාක්ෂීට් ගෙන්නලා කිව්වා නෑ නෑ ඔයාට මේක නෙවෙයි ක්ලේම් එක. ඔයාට මේ FR එක නිසා නෙවෙයි මේ ප්‍රොමෝට් වෙලා නැත්තේ. ඔයා අවශ්‍ය ලකුණු ප්‍රමාණය අරගෙන නෑ. එපාර මූ ආපහු අරගෙන ගියා අපිල් එක ජනාධිපතිට. ගියාම ජනාධිපති ලිව්වා ආලේ මේ ඉටු කරන්න. ආරංචික ලේකම් මේ ඉටු කරන්න. අම්මට කිරි 2015 දුන්න 2003 බැක්ඩේට් කරලා ASP. අම්මට බුදු. මේවා දැන් මම මේ කතා කරා දැන් සත කිව්වයි කියලා දැනගත්තොත් තුන් හිටි තැන් අහිමි වෙනවා. අයියෝ. ඉතින් ඒක උතගුණ සැලකේ. එතකොට බුද්ධික සිරිවාදන මහත්තයා කියනවා මට හත් සැරයක් කතා කරා දහම්. මේක ෆේවරබල් රිපෝට් එකක් දෙන්න නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. තාත්තා හරි ඉන්ට්‍රස්ට් මේකට කියලා. එයාට ඩිරෙක්ට් CID වෙන්න ඕන වුණා. දහම් මරහා IG කිව්වා. එතකොට පොලිස්පති කරන්න දහම් ලොකු මෙහෙවරක් කරන්නේ පූජිත් ජයසුන්දර මහත්තයා. ඉතින් මෙයා නෙවෙයිනේ සීනියරිටි එක දෙන්නවනේ වික්‍රමසිංහ මහත්තයාටද? හරියට හරි. මෙවන් සිල්ල දාන්න කියලා IG ප්‍රෙස් කෙරුවේ දහම්. වාසි කොමිසමට කිව්වනේ IG මට මේක ප්‍රෙසිඩන්ට් කියනවා කරන්න කියලා. කොමිසම ගිහිල්ලා ඇහුවා ප්‍රෙසිඩන්ට්ගේ. පස් දෙනෙක් ගිහිල්ලා ගියාම ප්‍රෙසිඩන්ට් කිව්වා ඔයගොල්ලෝ ස්වාධීන කොමිසමන්නේ සුදුසු කෙනා පත් කරන්න මං කිව්වේ නෑ උක කියලා. ඇඟ බේරගත්ත අයියා. හොඳම පොලිස් තව කොච්චර කල් ඉදීද? අවුරුදු දෙකමාරක් කොහෙද තියෙනවා? එයා ඉදින්ද අයින් එන්නේ? ඔය ඉන්දියාවේ චොර වෙවි ඉන්දියාවේ සර්. ඉන්දියාවේ දැන් සවුත් වෙලා ඉන්න හොඳට. ඔය යන්න ගුවන් පාරම කිසිම සීනියර් DIG කෙනෙක් සහයෝගය දෙන්නේ නැහැ මෙයාට.